life boy සමට හිතකර බවට විද්‍යානුකූලව පරීක්ෂා කර ඇත. විෂ බීජ මට්ටුයි සමටත් සුමුතුයි. සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් ශාමිලා රාජපක්ෂ මහත්මිය සහ එම දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති අතර පසුගිය කාලයේ දිගින් දිගටම මතභේදාත්මක තත්ත්වයන් ඇති වූ අතර ඇය එම තනතුරින් ඉවත් කිරීමට කැබිනට් මණ්ඩලය පසුගිය සඳුදා තීරණය කළා. ඇගෙන් හිස් වූ තනතුර සඳහා පත් කළ ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ලෙස තිලක් ප්‍රේමකාන්ත මහතා අද වැඩභාර ගත්තා. හිටපු අධ්‍යක්ෂ ජෙනරාල්වරිය අද දෙරණ බිග් ෆෝකස් සංවාදයට එක්ව අදහස් පළ කළා. ඔබතුමිය ඉල්ලා අස්ුණාද නැත්නම් ඔබතුමියව අස් කළාද? ඇමතිතුමා කියපු විදිහට දේශපාලන පක්ෂයක නමක් පාවිච්චි කරමින් ඉන්න මේ යුනියන් එක රකිමින් ඒගොල්ලන් කරපු හොර මැරකම් දැක්කේ නෑ වගේ ඇතුලේ වැඩ කරන්න කියලා මට කිව්වා. මම ඒකට කැමති වුණ නැහැ. ඒකට කැමති නැත්නම් ඉල්ලා අස් වෙන්න කිව්වා. එතකොට මම කිව්වා ඒ වැරදි තීරණය කැබිනට් මණ්ඩලයට ගන්න කියන්න කියලා. මම ඉල්ලපු ස්වාධීන පරීක්ෂණ මණ්ඩලයේ අතුරු වාර්තාවක් ලැබුණා. මාර්තු මාසේ 13 වෙනිදා මට කිව්වේ මේක කියනවා කිසිම වැරද්දක් කරලා නැහැ. මොහු ස්වාධීන පරීක්ෂණයේ එසේ තිබියදී කැබිනට් මණ්ඩලය තීරණයක් ගන්නවා ඔබතුමී ඉවත් විය යුතුයි කියලා. ඒ කැබිනට් මණ්ඩලයේ ඔබව පත් කරපු ජනාධිපතිවරයාත් ඉන්නවා. මට කිව්වට මේ පරීක්ෂණ වාර්තාව කැබිනට් එකට දානවා කියලා. කැබිනට් එකට පරීක්ෂණ වාර්තාව දාලා නැහැ. ඔබතුමිය එකවරම තීන්දුවක් ගන්නවා මේ පොදු ජන පෙරමුණටම සම්බන්ධ වෘත්තීය සමිතිය විසින් කරගෙන යන කාබනික පොහොර ව්‍යාප්තිය නවත්වන්න කියලා. ඒ මොකද්ද ඒකට තර්කානුකූල පදනම වුනේ? කරගෙන ගිහිල්ලා තියෙන්නේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල්වරියගේ වාචික අනුමැතිය ඇතුව. දැන් මම ගිහාම මගෙන් වාචිකව අවසර ඉල්ලුවා මේ ප්‍රොජෙක්ට් එක ඉස්සරහට කරගෙන යන්න. මොකද මේගොල්ලෝ සත්ව වසුරු පාවිච්චි කරනවා මේ ප්‍රොජෙක්ට් එකට. සත්ව වසුරු හදනවා කියන්නේ මේ කාබනික පොහොර හදනවට වැඩිය වෙන ප්‍රොසෙස් එක. පොහොර පරීක්ෂණ ආයතනයට මමම කතා කරලා මේ අයව මම සම්බන්ධ කරලා දුන්නා. මේගොල්ලන්ට නිසි අවබෝධය මේක ගැන ලබා දෙන්න. යුනියන් එකේ ප්‍රෙසිඩන්ට් ක්‍රිෂාන්ත් ක්‍රිස්ටොපල්ස් කියන මිනිස්සයා මට කතා කරලා කිව්වා, "මැඩම්, අපි හිතුවා මේ ප්‍රොජෙක්ට් එක අපි ඉස්සරහට කරගෙන යන්නේ. ඒක ඒගොල්ලොන්ගේ චොයිස් එකනේ." ඊට පස්සේ තමයි ගිණුම් පරීක්ෂා කරගෙන යනකොට තේරුනේ මේගොල්ලෝ මේකෙන් හම්බ කරපු සල්ලි ඔක්කොම පෞද්ගලික පරිහරණයට අරගෙන. මේ සත්තුන්ගේ ආහාර ටෙන්ඩර් කරන්නේ ආයතනයේම ඉන්න අයගේ පවුල්වල සමාජිකයෝ. හස්බන්ඩ් ඇතුලේ වැඩනම් වයිෆ් දානවා. එතන මං ඕව හොයන්න පටන් ගත්තාම තමයි මේ ඇතුලේ කට්ටියට මාව නරක්ුනේ. අවාසනාවකට ඔය එක ඇමතිවරයෙක්වත් අද වෙනකන් මාත් එක්ක හිටගෙන මේ ප්‍රශ්නේ අපිට චුට්ටක් කියන්න ශර්මිලා කියලා කිව්වේ නැහැ. ආයතන තුල තියෙන වංචා දූෂණ ඉවත් කළා, රටේ දූෂණය අවම කිරීම නෙමෙයිද රජයේ ප්‍රතිපත්තිය? කැබිනට් මණ්ඩලයේ තීරණය අනුව මට හිතෙන්නේ ඒක නෙමෙයි තමයි ප්‍රතිපත්තිය. දැන් වියත්මගේ සමාජිකාවක් ඔබත් රජයේ තනතුරක් ලැබිලා එය ඉෂ්ට සිද්ධ කරගන්න බැරුව වියත්මගේ අරමුණු වලට හාත්පසින්ම වෙනස් පාරක රජය යද්දී දැන් ආයි වියත්මගට රැස් වෙන්න බැයිද? දැන් වියත්මග නැද්ද? වියත්මග මෙහෙම අද උදේ මට වියත්මගේ හිටපු කට්ටියගෙන් කෝල්ස් 50ක් විතර ආවා. ඔක්කොමල්ලම වියත්මගට එනවා තියා මේ රටේ ඉන්නවත් කැමති නෑ දැන්. ඒ කියන්නේ අපි කරපු හැම දෙම අවුරුදු 5ක් තිස්සේ අපි කරපු හැම දෙම වතුරේ කියලා තමයි කට්ටිය කියන්නේ. වියත්මගත් ઈચ્છා බංගත්වයකද ඉන්නේ හැමෝම.